ඒවන විට සියලු වාර්තා බිඳදම මෙෙන් සියල රටින්න් බොරු කරමෙන් ලංකාවේ වැඩිම පිරිසක් නරමන ටෙලිවිෂන් ටෙලිවක්ක වෙතයි දැන් අධනය. ිවැැක අරමුණ ැන බොහෝ අය අහල තිබුණ ඔයාලට ඕනේ කාව පත් කරන්නද ඔයාලට ඕනෙ කාව දිනවන්නද කියලාඒ අතරතවත් සමහරුන් අපට කියනවා හැම දේශපාලන පක්ෂයක්ම විවේචනය කරන්න එපා කියලා එහෙම මුණහම යාලට කවුරුත් නැතිවේවිනි කියලා රනිල්වාදීන් රනිල්ට පක්ෂවත් ගෝටාබේ මහින්දවාදීන් එයාලට පක්ෂවත් සජිත්වාදීන් එයායට පක්ෂවත් අනුරවාදීන් එයාලට පක්ෂවත්න් අප ලියනකන් බලාගෙනන්නවා අප ටෙලිවැකය ආරම්භ කවස්ථාව මෙන්ම අදත් ලියන්නෙත් කියන්නෙත් එකම කතාවක් එකම අරමුණක් ඇතිව. මේ කිසි වෙකුට කඩයන්නට අපට අවශ්‍යතාවක් නෑ. අප මල්ලු දෙකම අත් දෙකට අරගෙන කඩයන්නේ ඔබ වෙනුවෙන් මේරටේ ජනතාව වෙනුවෙන්. අපට ඇත්තේ එකම එක අර්මුණක් බව මතකතියාගන්න. ඒ මේරාට ලෝකේ නයනැති සංවර්ධිත රාජ්‍යයක් පනු දැකීම. ඒ සඳහා සියල්ලු පක්ෂවල විවිධ තීන්දු තීරණ අප නැනනුවන පමණින් විශ්ලේෂණය කරනවා. එකතමයි ටෙල්ලිවැැකින් මේේතාක් කල්ලා. කළේ එහිලා අප නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ අදහස්මීට ඇතුළත් කරගන්නවා ඇතුළත් කර ගත්තා. අප අදත් ඒ ප්‍රතිපත්තියේ සිත තමයි මේලියන්නේ. අවසන් අරමුණ ජනතාව සමඟ නිවැර්දිමාවතකට රට ගෙනයාම. එය උඩඩුගම් බලා පිහිනා යන තරම් දෘෂ්කර ක්‍රියාවක් බව අප දන්නවා. නිරන්තරයෙන්ම ටෙලිවවැක්කෙන් ලියූ ප්‍රධානතම කාරණය වූයේ තනි පුද්ගල දේශපාලන චරිත මත විශ්වාසය තැබීමේ ඇතිභයානකකමයි. එට කදිම ආසන්නම චරිතය හිටපු ජනාධපති නන්දසේන ගෝටාබයේ. ඔහුට පමණක් මේරට හදන්න පුළුවන් කියලා මතයක් නිර්මාණය වනාා. ඒ සඳහා යොදා ගත්තෙම ජාත්‍යන්ත්‍ර දේශපාලනය තුළ සාර්ථක වූ චරිත. එහිලා ලීක්වානය මහතතිර මොහොමඩ් රෘසිියාවේ පුටින් සහ ඉන්දියාවේ ශ්‍රී ජවහරලාල් නේරුගේ චරිත ලක්ෂණ පවා තනි පුද්ගලයෙකුට ආදේශ කලා මෙ තනි පුද්ගල චරිත තනි තීන්දුගත් අය ලෙසයි දැනටමත් ඔය බොහෝ අය සිතාගෙන සිටින්නේ මේ චරිත පසු පස ඇති බොහෝ බුද්ධිමතුන්ගේ උපදේශන් අප අදටත් කියවලා නැති බව ඒ බුද්ධිමතුන්ගේ උපදෙ සමග තමයි, මහතීර් මොහොමද්ලා ලික්වාන් යුලා භිවුුණේ එ විතරක්න මේ රුසියාවේ පටින් අද ලෝකයත් සමඟ හැක්්පෙන්නේ තානිහාය නිසාරන් නෙමේ. සමස්ත රටවැසිය තුළම මහ මතයක් එදා නිර්මාණය කළේ ගෝටාබය තුළ මේ සියලු නායකින්ගේ බුද්ධිය අභීත බව පරිපාලන හැකියාව සහ අධ්‍යාත්මික ජීවිතය පවා හරි ඉහල ලෙස තියෙනවා කියලයි. ඒ සඳහා ගෝටාබේ රාජපක්ෂ ේජිටේය ක ත හරි ලකුව. ඔලුප්පල තිබ්බා ඒත් තරමටම හොඳයි හරිම අහිංසකයි කියන මතයක් එදා නිර්මාණය කළා නමුත් කවුරුත් ඔුගේ පෙරචරිතයේ ලක්ෂණ එවෙලාවේ කතාවට ගත්තෙ නෑ ගත්තා අය හිටිය හුඟක් අය බයිෙන් හිටියේ.ඒ අවස්ථාවේ කාටවත් මතක්කුණේ නෑ මහමග ලසන්ත වික්‍රම තුංගව සතෙකුටත් අදා අන්ත විදිහට මරලදානකොට කෞදාරක්ෂ ක ලේකම් කියලා එම මතක් වුණේ නෑ ඒවිත රක් නෙමෙයි සරත් ෆොන්සේකව එල්ලනව කියලා විදේස් ප්‍රෝෘතිසාකච්ඡාව කට එදා ගෝටා බේ කියපු කවුරුත් මතක් කළේ නෑ. හුට හිතවත් ඔහුට පක්ෂ ඔහුගෙන් ැති අමැතිකම් ගන්න බලාසිට ඕහගෙන් කොන්ත්‍රරාත් ගන්න විධදේශපාලන අපේක්ෂා ඇති අය චන්දයට පෙර ඔහු ගැන ගුණවායනු ලැබ්වා විධදේශපාලන අරමුණු ඇති මාධ්‍යත් එක් එක් පැතිගෙන කැම්පේන් එක කලා අන්තිමට ඔහු හැට නව ලක්ෂයක චන්ද වලින් දිනවා දිනලා ගෙවිලගේ අවුරුදු දෙකක් දෙක හමාරක් විතරයි තනි මිනිස්ෙකුවෝ විශවාසකිරීමේ පාපය දැන් අප විඳවනවා එකොට ඔබාසාාවී ඇයි පාර්ලිමේන් මොද කළේ එයාලට වගකි මක්තිබුණේ නැද්ද කියලා පාර්ලිමේන්ටතුවේ තුනෙන් දෙකේ බලය මේ රටේ චන්දදායකින් ලබාදුුන්නෙත් පොට්ටුවට පොහොට්ටුවේ හැදුවේ බැසිල් රාජ පක්ෂ. ඔහුව ඉහලට ඔස්වා තැබුවත් ඔහුට මොල හතක් ඇති මොල හතානෝ කියලාකිවවෙත් ඔය පොහොට්ටුවේ යම තමයි ඔය පාර්ලිමේන්තුයේ ඉන්න රාජපක්ෂවාදී තමයි ඒ බව පුනපුනාාකි්වේ. අදත් පොහොට්ටු පිපෙන්නේ පොහොටු පර වෙන්නන්නේ බැසිල්ට ඕන විදිහට. ඒක අප නෙවෙයි කියන්නේ කලාකොය රාජ පක්ෂ පවුලේ අංක එක හිතවතුන් බවට පත්ව සිටී ගම්මන් පිළහ පීරවංශලයි. අදත් අපට නම් මේ අය කියන කතා පවා සත්ත පහකට විශ්වාසනෑ ඇත්ම කිවෝොත් සතයත් අරංවත් වටි නෙත් නෑ. රානිල්ගේ ඇමරිකානු ගති ලක්ෂණ MC කතත් එදා ජනගත කළේ මේ කහිප දෙනාම තමයි. දෙනිසා අප මේ කියන්නේ මේ තනි පුද්ගල දේශපාල චරිත හෝ දේශ පාලක්නන්ගේ කතා ඇ. නු සැනින් ඇසන තැනින් පිළිගන්න එපා කියලයි. අපි හොඳටම පිළිගත්ත ඇති කියලයි. ටෙලිවකේ ගෙනත් එහෙමම තමයි අපට කීමට ඇත්තේ. මේ අප ලියන දැ නිවැර්දිද නැද්‍යන්න අවබෝධ කර ගැනීමට උත්සහ කරන්න. මේ කිසිසේත්ම පරම සත්්‍යය ලෙස භාරගන්න කියලා අප කිසිදාක කියන්න නෑ. තම තමන් තුළම විවේචනයේ සහ තර්කන බුද්ධිය ගොඩ නගාගන්න. දේශපාලන කියවීම සාක්ෂර්තාව හදාගන්න. නැත්තම් අප දිගින් දිගටම තනී පුද්ගල චර්තමතම යපෙන්නට පටන්ගෙන මේ විනාශයෙන් විනාශේයටම යාවි. ඇත්තටම ටෙවකේ අරමුණ සබුද්ධික ඡන්දදායකින් පිරිසක් වෙනුවෙන් සටන් කිරීමයි පෙනීසිටීමයි මේ දැනු තුවිධ පක්ෂවලට කඩ යන විවිධ පාට කන්නාඩි දාගෙන ඉන්න පිරිස් යළි කරලියයට ඇවිතින්. සමහරුන් ගෝටාබේ ගයාා කියලා රතිං යපත්තු කරවා. දැන් තවත් සමහරුන් රනිල් ආව කියලා රතිං යපත්තු කරනවා. එදා ගෝටාබේ ආවෙලාවේ කිරිබත්ක. අයම තමයි බොහේලාවට අදත් රතිංයපත්තු කරනවා ඇත්තේ දැන් සමහරුන් කියන්නෙම රනිල් තෙල්පෝලිම් නැතිකරලා බඩුමිල අඩු කරලා අයම් එක එකේ නය අර්ගෙන යළි තුන්වේල කන්න පුළුවන් රටක් හදනවා නියතයි කියලායි. එනිසා දැන් ඔහුට ඒ සඳහා ඉඩ දෙන්න කියලාත් අපට පෞද්ගලිකොම කතා කරලා කියන අඇත් ඉන්න. අවුරදු හැත්ත හතරක් නිදහසින් පසු අපප්පාලකින් කළේම ලෝකෙන් නායාර්ගෙන එයාලා සුපිරි නායකින් මාරපොර්වල් කියලා අපව අන්දලා තුංවේ කන්න දීලා රට බංකොලොත් කළේකත් තමයි ඇමෙරිකානු ඩොල බිලියන පණහකට වැඩියෙන් අප අද ලෝකේට නයකාරීින් වී හමාරයි ඒ නයවලින් හොරාකාපුූ එක තමයි වැඩි මහරියක් කළේ දැන් අදත් රනිල් කියන තනි පුද්ගල චර්තය මත විශ්වාසය තබන්න යැයි බොහෝ අය කියන්නට පටන් ගෙන තිබෙනවා සමහර විට ඒ රනිල් යළි අර්ජුන් මහහින්ත්‍ර මත විශ්වාසය තබන්නට පුළුවන්. දැම් බලන්න රනිල් වැඩබලන්න ගත්ත ගමම්ම ගත්ත තනිතීන්දුව තනිතීරණයක් ගත්තේ මොකදදහ ගත්ත තනිතීරණය අරගලයේ පැසිෂ්වාදී වහාම දේශපාලනයෙන් තොරව හමුදාවට සහ පොලීසිට බලය දෙනවා කියලා කිව්වා අඩ්ඩුම ගානේ පක්ෂනායකින් එෙක්වත් කතා කරලා තිබුණේ නෑ ඒතමයිත් තනිතීන්දු. ඔබ මතක මහතීර මොහොමදගේ ලීකවන්යුගේ පුටිින්ගේ ශ්‍රී ජවහල්ලා නේරුගේ ශක්තිය එක එක්තැන් වූ ගෝටාබේ ගත් තනිතීන්දු රසසායිනික පොහොර තහනම් කරමින් කාබික වගාවට ගියා සිය ේතුන්ට බද්දු සහන ලබා අතිවිශාල ධනයක් ආණ්ඩොට හිමි කරගත්තා.ඉළඟට රජයට තිබූ රුපියල් පණහක සීණි කිලොවකට ගැසු බද් සත විසිපහකට අඩු කරලා රුපියල් හතලිස් නවයි සත හැත්තපහක් රජයට පාඩු කරගත්තා. සමහරුන් කියන්නේක මහ බැංකු වංචාවටත් වඩා ලොකුයි කියලලා මංහිතන්න ඇදැන් ආපව මහ ැක කතාව වන ඔය පාලිමේන්ටතුුවේ ඇදිිලේවි කියලා. ්‍රල්ලකා ඉතිහසේ පලමු වතාවට ඩොලරය දෙසිේ තුනට ෆ්‍රීස් කලෙත් ඔය ගෙදරගිය ගොටාබේ රාජපක්ෂ. මෙයාදී බොහෝ තීන්දු තනි තීරණ අප දිගින් දිගටම අදත් කියන්නේ රනිල්ලව සජිතලව අනු රව, තනිතනිව විශ්වාස කරන්න එපා. එ අයගේ පක්ෂමත විශ්වාස කරන්නත් එපා, ඒ අය භාවිත කරන්න යන ක්‍රමේ ල්ලන්න සිිස්ටම් එක ඉල්ලන්න. වෙලාවට රනිල් වැඩබන්න ජනාධිපති වෙලා හමුදාවට සහ පොලීසියට පූර්ණ බලය දුන්නට අවංකෝම ඒ පූර්ණ බලය මර්ධනය සඳහා යොදාගන්න ත්‍රවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කළේ නෑ. මොකද මේ අධතියන සියලු සමාජ සාධක ඒ හැමෝටම බලපාන නිසා. එරට ජනතාපේක්ෂා ුටු කරන යුක්තිය සමට සාධාරණ නීතියට උඩින් කිසි වෙකුටත් සිටියන ැකි නව ක්‍රමවේදයක් අවශ්‍යයි. එසේම ආර්ථික සෞඛ්‍ය අධ්‍යාපන සහ කෘෂ්ිකාර්මික කියනෙන ශේත්‍ර හතර සඳහවන්. මගානේ විදවතුන් ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ සහ මහපොලේ පයගහලන්න මිනිස්සුන්ගේ කෙටි කාලන මධ කාල්ල සහත් දීද්ගකාලන සැලස්මක් අවශ්‍යමති වෙනවා ඒ අඒගේ උපදෙස් මත සකස් කළේතුවතිබෙනවා. විශේෂයෙන්ම වියරු ඒකාධිපතිව බලතල තව තවත් බොරු කියමින් පවත්තගෙන යායුතුන් නැහැ ඒ සඳහා පැහැදිලි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා. එතකන් නැවගෙනල්ල තෙල්දෙන් බඩුමිල් අඩුකරන්න ගෑස් දෙන්න හැබැයිඉතින් එකත්තියෙනවා අපට කන්න දෙනවා නම් අපට බොන්න දෙනවානම් වෙන මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නකෙන ගීතිය මෙවෙලාවේ මතක්க்கෙනවා. ටෙලිියැකි අවසාන් කරන්නේ මෙන්ඩ මෙහෙමයි. බොහෝ වෙලාවට වනාන්තරේ දඩයම් කරන්නේ සිංහයින්. සිංහහින්ද දඩීමට දක්ෂයි. සිංහෝ දඩයම් කරලා අනුභව කරලා ඉතිරිවුන් හාම ඉතිරිවන කාට්ටු මාසන් හාම් ඕවා කාල හුඟක් නරිහිතනවා නරිත් සිංහයෝ කියලා. එනිසා නරි බොහෝ වෙලාවට හූ තියෙනවා කියලා විිතරක් වතක් කරමි ටෙලිවවැැකය අවසන් කරනවා.